අවිෂන්කයා විශ්වාසනීය දැක්ම ගත්තද මහිතන්නේ මාධ්‍යයට අවශ්‍ය දේවල් කරන්න අමාරුයි. නමුත් ප්‍රධාන වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා රජිත්තුමා රජිත් ප්‍රේමදාස මහත්මයාගේ නම යෝජනා කළා විපක්ෂ නායක හැටියට. ඒක සියලු දෙනා ඒකමතිකව පිළිගත්තා. ඒ අනුව අපි සියලු දෙනා එකට එකතු වෙලා ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේ විශිෂ්ට ජයග්‍රහණයක් කරා මේවට අවශ්‍ය වැඩ පිළිවෙල සංවිධානය කළා. විපක්ෂ නායකත්වය ගැන තීන්දුවක් ගත්තා. ඒක නිකුයි අනිල් වික්‍රමසිංහ නායකතුමා විසින් යෝජනා කළ අජිත් ප්‍රේමදාස මහත්මයා විපක්ෂ නායකතුමාගේ හැටියට යෝජනා කළා. ඒ යෝජනාව ඒකමතිකව සියලු දෙනා පිළිගත්තා. ඒ අනුව අපි සූදානම් වෙන්නේ ඊළඟ පාර්ලිමේන්තු ප්‍රතිවර්තනයේ වැඩි මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන සටන් ව්‍යාපාරය. නමුත්මයි කියන්නේ කඩුව තියාගෙන කොප්පුව දුන්නා වගේ වැඩක් නේද? ඒ මාධ්‍ය ප්‍රශ්නයක් මේක අපි අදාළ ප්‍රශ්නයක් නෙවෙයි. නායකත්වයේ වෙනසක් වෙන්නේ නැද්ද එතකොට? නෑ මම හිතන්නේ ඒක අපි අදාළ පක්ෂ අභ්‍යන්තර සාකච්ඡාවක්. ඒක අපි කරගෙන යනවා. නමුත් පාක්ෂිකයෝ ඉන්නේ මා නායකත්වයේ වෙනසක් නේද? නෑ නෑ. අපි පක්ෂයක් හැටියට අදාළ තීන්දුව සාමූහිකව ගන්න. මහමැතිවරණ සීගණන් බහුතර මහමැතිවරණ සීගණන් වෙන්න අවශ්‍ය කරන්නේ. ඒක නම් මේකින් කියන අමාරුනේ අපි පක්ෂයක් ඒ පිළිබඳ වැඩසටහනක් සංවිධානය කරනවා. නමුත් බහුතර මන්ත්‍රීවරුන් ඉල්ලන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයාට නායකත්වය ලබා දෙන්න කියලා නේද? නෑ මම හිතන්නේ ඒක මාධ්‍ය ප්‍රශ්නයක් නෙවෙයි, ඒක පක්ෂයේ අපි ඒකමතිකව තීන්දුව ගන්නවා. breaking.lk